බලමු අපි තවත් ඔයාලට සිංහල ප්‍රශ්න පත්‍රයට එන වැදගත් ආකාරයේ පාඩම් කොටසක් මේකත්. බලන්න පුතේ මේකේ තියෙනවා පහත වාක්‍යවලට ගැළපෙන උක්ත පදයේ යටින් ඉරක් අඳින්න කියලා. ඔයාලට මෙහෙම වාක්‍ය එකක් හෝ දෙකක් විභාගෙට එන්න පුළුවන්. හැබැයි මේකට හොඳ අවබෝධයක් මම දැන් අර ඉස්සරලා කියාපු පාඩමෙන්ම මේක ඔයාලට උත්තරේ හදාගන්න පුළුවන්. දැන් බලන්න මවක මවක් රසවත් කෑම පිළියෙල කරයි. මේ හැම වෙලේම වාක්‍ය බලනකොට ඉස්සරලා හොයාගන්න ඕන අවසාන ක්‍රියාව. දැන් කෑම පිළියෙල කරයි කියනනේ තියෙන්නේ. එතකොට මේක තමයි ක්‍රියාපදේ. එහෙමනම් මතක තියාගන්න මුලට හැම වෙලාවෙම මේ උක්ත පදය කියලා කියන්නේ වාක්‍යයක නායකයා. නායකයා හැම වෙලේම අනුත්තයෙන් ඉන්නම බෑ. වාක්‍යයක හැම වෙලාවෙම නායකයා ඉන්න ඕනේ උක්තයෙන්මයි. දැන් රසවත් කෑම් පිළිල කරයි මෙතනින් අහන්න කවුද කියලා. කවුද පිළිල කරන්නේ? උත්තරේ එන්නේ මවක් පිළියෙල කරයි. එතකොට උත්තරේ එන්නේ මවක් රසවත් කෑම පිළියෙල කරයි. ඇයි මවක දාන්න බැරි? මවක දාන්න බැරි මවක අනුක්ත නිසා. මම දැන් කියවනේ මවක කිව්වොත් අනුක්තයි. ඒක ඉන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්න ඕනේ මවක්. දෙවෙනි එක බලන්න. ඉදුණු අඹ කයි. මෙතනින් අහන්න කවුද කන්නේ? කවුද අඹ කන්නේ කෙනා තමයි ගිරවෙක් වෙන්න ඕනේ. ගිරවෙකු කියපුවාම ඔන්න දැන් ඔයාලා දන්නවා අනුක්ත පදයක්. මම කියවනේ පුරුෂ ලිංග පදයක නම් අනුක්ත වලට අකු කියලා නෙන්නේ. ගිරවෙකු අනුක්තයි. එතකොට උත්තරේ එන්න ඕනේ ගිරවෙක්. ගිරවෙක් ඉදුණු අඹ කයි කියලායි උත්තරේ එන්න ඕනේ. මේක බලන්න මේකේ දැන් ඔන්න මේක දරුවෝ දරුවන් ශ්‍රමදානයේට සහභාගී වූහ. ක්‍රියාපදයේ බලන්නකෝ සහභාගී වූහ කියපුවාම කාලය අතීතයි. හැබැයි අනිත් පැත්තෙන් මේක බහුවචනයි. වූහනේ. වූහ කියන්නේ බහුවචන පදයක්. එතකොට එහෙනම් දරුවන් කියපුවාම අනුක්ත පදයක් කියන්නේ කොහොමද දන්නවා? උත්තරේ එන්න ඕනේ දරුවෝ. එතකොට දරුවෝ ශ්‍රමදානයට සහභාගී වූහ. අහන්න වූහ කෙනෙක්ෙන් කවුද සහභාගී වුනේ? දරුවෝ තමයි සහභාගී වුනේ. එතකොට දරුවෝ කියන්නේ උක්ත පදයක්. මේක බහුවචන. අපට දොස් නැගූහ. අහන්න අගින් කවුද දොස් අපට නැගුවේ? කවුද නැගූහ? එතකොට නගලා තියෙන්නේ කවුද? අපිට ඔව්හු. ඔව්හු තමයි දොස් නගලා තියෙන්නේ. මේක අනුක්තයි. ඔවුන් කියන එක අපට ගන්න බෑ. උත්තරේ වෙන්න ඕනේ ඔව්හු. අවසානක බලන්න ගුරුවරියක් ගුරුවරයෙක් පාඩම ඉගැන්වුවාය. දැන් මොකද්ද කාලය? ඉගැන්වුවාය කිව්වොත් මොකද්ද කාලය? අතීත කාලේ. දැන් බලන්න ඉගැන්වුවාය කියපුවාම මේ යාය දාලා තියෙනවා නම් ඔන්න පැහැදිලිව මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා අගට එන්න ඕනේ යාය නම් මුලින් එන්න ඕනේ ස්ත්‍රියක්. අතීත කාලනේ. එතකොට මේකට ගුරුවරයෙක් කියලා දාන්නම බෑ. ඇයි? හේතුව ඉගැන්වුවාය කියලානේ තියෙන්නේ. ඉගැන්වුවේය කියලා තිබ්බනම් ගුරුවරයා. හරි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ ගුරුවරියක්. ගුරුවරියක් පාඩම ඉගැන්වුවාය. එතකොට මේක උක්තයි. ඉගැන්වුවාය කියන්නේ අතීත කාල ක්‍රියාපදේ. එතකොට පැහැදිලිනේ මවක් ගිරවෙක් දරුවෝ ඔව්හු ගුරුවරියක් මේ සියලුම පද උක්ත පද.